ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යෑමයි ඔහුගේ දේශපාලන අධ්‍යක්ෂීම් නොතිබීමයි දෙකක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර යැව්වේ බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ. ඒකට හේතුව ඔවුන් විශ්වාස කරපු වැඩේ නෙමෙයි ගෝඨාභය කරේ. ගෝඨාභයට කොතරම් චෝදනා තිබුණත් ඌට කවුරුටවත් චෝදනා කරන්න බෑ. ඌ දූෂණය කරා, පවුල පෝෂණය කරන්න හැදුවා කියලා. ඇත්තටම ඌ ඒක අනිත් පැත්ත කරේ. ඒ දුෂ්කර තත්වයන් තුළ මහින්ද මහත්තයාගෙන් මැනුවා හරි ඇමතිකම් පහ දීලා හරි එයා බැලුවා මේක කන්ට්‍රෝල් කරගෙන ඉන්න. ඒක මං පෞද්ගලිකව අත්දැක්කා. අපිට කිව්වා මට මේක කරන්න දෙන්නේ නැහැ. ඒක ප්‍රතිඵලයක් ඇටිර එතුමා මට යෝජනා කරා පුළුවන් නම් බැසිල්ට කතා කරන්න දෙලි. කුමන්ත්‍රණයක් කරලා තමයි එතුමා ගෙදර ලෙව්වේ. වෙහෙසකර වූ ගෝඨාභය බැසිල් ජනාධිපති කළා. ඔය දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා වට පාඩි වුණ පුටුවේ බැසිල් වාඩි වෙයි කියලා තමයි ඒකළු උපකල්පනය කරේ. දිත්ත ධම්ම වේදනීය කර්මය අද ඒ එලෙසම පළ දී තිබෙනවා. අද නාමල් රාජපක්ෂ කුමාරයා ඒකේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ධම්මික පෙර එනවා කියලා පෝස්ටර් ගෙව්වා රෑ මීළඟ ජනපති කියලා. මීළඟ ජනපති ආවේ නැහැ. මාර වැඩක් නෑ, මාර ප්‍රශ්නයක් ඇහුවේ ජනාධිපතිවරණ අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා. මම යෙදෙන්නේ වෙවසායකත්ව දේශපාලනේ. මම නිර්මාණශීලී හා අවදානම් ගැනීමේ ඒ ශක්තිය ඇති පුද්ගලයෙක් හැටියට විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා ලංකාවේ දේශපාලනට අවශ්‍යයි ඒ නිර්මාණශීලී ප්‍රවේශය. ඉතින් අපි දිගින් දිගටම සාකච්ඡා කළ වෙවසායකත්ව රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ ඒ අපේ දැක්ම ඉදිරියට ගෙනියන්නට අපි නොනැවතී ඉදිරියට මානවත්ව අභික්‍රම